සියල්ුම ගෞරවයත් මහි මෙමත්‍රශන් සාාවත්්‍රීක දෙවන් වහන්සිටුම පමණක් අත්වේවා. මෙදාසල කොයිඩ්න වසංගතයක්ත් එක්ක වැඩියෙන්ම කතාබාට ලක්වෙලා තියෙන රට තමයි ඇමෙරිකාව. වැඩි ආසාධතයන් ගැනක් ඒගැන් ලක්ෂ පණහක් පමන සාධ්‍යයන් වාර්තාාලතියෙන ඇමෙරිකානුයි. මෙ වෙනකොට එක ලක්ස හැටදාටත් වැඩියේ මරණ වාර්තාලා තියෙනවා. ඇමෙරිකානු සමාජය කොයිත්තරම් දෙවියන් වහන්සි ඇත් වෙලා පාපය තුළ ගිලි සිද්නාද කියලා බොහෝ අය කතා වෙනවා. ඒ දවල් එහෙම වනත් අපට බැහැර කරන්නට බැරි එක දෙයක් තමයි සුභාරංචි සේව සඳ ඔුන්ගේ දායකත්වය. දෙවන්නන්සගේ ආලෙපළත් බලවත් දේශකෙන් දේවචනය පිබඳ බොහෝ පොත්පත්ලීන ලේකකයින් දෙවචනය ්‍යප්ත කිරමි සඳ මුදල් පරිත්‍යයක් කරන්නඒවගේම විශේෂයෙන්ම වැදගත්වන්නේ මිෂනාරවරු නිදියට වෙනත් රටවටගින් සේව කරන්නට ඉදිරිපත්වෙන අයයි. සාමාන්‍යයෙන් ව්‍යහකය දෙන්නම එකට මිෂනාර් සේවයට ඇවිමයි ඔුන්ගේ ක්‍රමය. මේවාගේ මිෂනාරර් සවේ සඳාගේ එක්තරා යොලක් හිටියා. ඔවුන් විශේෂ අධ්‍යනයක් කරලා තිබනාා ලෞකික දෙවලට ලෝකය ඉතා වේගයෙන් බිලිවේවින් තියෙනෙක ගැන. ඔුගේ සේවය තුළ ඒ කරුණ ගැන විශ්ය සවධානෙක් කොමලා තිබුණා. එනිසාම ඔවුන් සේවය සඳහා තම දේශයෙන් පිටවුණෙක් කිසිවක් අතේ නැතුවයි. එගේ ඔවුන් නවතය සිටිනි තොරගත්තය ඉතාම අඩු පහස්වලින් යුතු නිවසකුයි. එවැනි තීරණ කරණකොට ගෙන ඔවුන් තුරට ලෞකික දේවල් පැමිණිීම ලක්කාගත හැකි කියලා ඔවුන් විශ්වාස කළා. මෙහෙම ටික දමසක් ගත වෙනකොට බිරිඳගේ සිතේ ටිකින් ටික අසාහනයක් ඇතියෙන්ෙන පටන් ගත්තා. වැඩි දවසක් යන්න කලින් ඇයට ලස්සන ඇඳුම් පැළඳුම් ආබරණ ලී බඩුවාද දෙ ගෙන දැඩි ආශාවක් ඇතිෙන්ෙන පටන්ග. ඒගේ මේවා ලබාගන්ට නොහැකිවුණනාම ඇය නුරස්සන හැඟීමට ඉඩ දුන්නා. එක්ත්‍රාදාශක දෙවන්වහන්සේ ඇගේ ආත්මිකෑඇස් විවෘත කළලා. නම්ඹ බෞතික දේවලට මිනිසුන් ඇබබැීමේ වරද ගැන දේශනා කරනවා. ඒ වර්ධ කරන්ට භෞතික දේවල් අයිතීර් ගණ්ඩ අවශවා නෙෑ. ඒවගෙන දැඩි ආශාවක් ඇතිකර ගැනිවත් ඇති. දැන් නුම්ඹ පත්ත සිටින්නේ වැනි තත්ත්යකටයි කියලා උනාාසිකිව්වා. ඇයට වර්ධකාරය හැඟීමක් ඇති වනාා බෞතිකදේවලට ඇබබැහැීම ගැන. ේ ඇ සිතින් අදහමින් සිටි රූපයක් නිරාාවර්රණය කළ පෙන්නීමයි. ඇය ඒසිියුම් පාප ගෙන පසු ැල් වෙලා දෙවන්නවන්සකෙන් සමාවල බාගත්තා. එසකල් දවසිවරයාගේ කාලයේේදී මෙවැනි රහස්සේ සිතිින් රූපය ඇධහිම ගැන දෙවන්වාසේ තදින් ක්‍රියා කලාාකාරය අපි දකිනාවා. එසකල් ලටේ නම්මේ අටනම පරිච්චයද බලන්න.ඒවගේම පවල්තුමා එක කොරින්ති තුනේ දස්සේ දහත පදල කියනවා. නුබලා දෙවන්වන්සගේ මාලිගා බවද දෙවන්වාන්සගේ ආත්මයන්හන්සේ නුඹලාාත්තුන වාසය කර බවද නොදනියුද. යමෙක් දෙවන්වාන්සගේ මාලිගාව නාස්තිකරන්නේ නම් දෙවන්වහන්සේ ඔහව නාස්තිකරණසේක. මක් නිසාද දෙවන්හන්සගේ මාලිගාව ශුද්ධය ඒ මාලිගාව නුබලාය කියලා. ඒ නිසයි අපි දෙවන්වහන්සගේ මාලිගාව නාස්තිකරන ඕනම දෙයක් අපේ සිතින් ඉවත් කළ යුත්තේ. අපේ සිතේ උන්වහන්සගේ තැනගන්නාව ඕනව දෙයක් රූප ඇදහීමක් බාට පත්වවා. ිදවන්වාසසිෙන් ඉල්ලා හිටිමුූ. අපේ සිත්තල තිබෙන උන්හන්සේගේ තැනගන්න අප වැඩියම් මාශා කරන දේවත් ගලොල දමල ඒ තැනට උන්වහන්සේ පත්කරගන්නට උදදාකරන්න කියලා. ආමෙන්න්.